හයි යාළුවනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද අපි ඔයාලට අරන් ආවේ 2021 වර්ෂයේදී රිලීස් වුණ IMDb යගේ 7.3ක් වුණ Melancholia K drama එක. ඉතින් රැඳෙන්නකෝ අපිත් එක්ක කතා වහන්න. ඒසංග හයි ස්කූල් එකේ අලුතෙන්ම මැත්ස් ක්ලාස් එකක් පටන් ගන්නයි යන්නේ. ඒ ස්කූලේ ඉන්න දක්ෂම ළමයි වෙනුවෙන් ඊළඟට පෙන්වන්නේ ට්‍රේන් එකේ යන ගර්ල් කෙනෙක්ව. එයාගේ නම යුන්සු. මේ ගර්ල් වෙන කල්පනාවක යන නිසා ට්‍රේන් එකේදී වැටෙන්න යනවා. එතකොට මෙයාව අල්ලගන්නේ ලස්සනම ලස්සන පිරිමි ළමෙක්. එයාගේ නම සොන්. වෙච්ච දේ නිසා කලබලයට පත්ුණ යුන්සු ට්‍රේන් එකෙන් බහින්නේ බෑග් එකක් අමතක කරලා. යුන්සුගේ සොන්ගේ බෑග් දෙකම එක ළඟ තමයි තිබුණේ. ඉතින් ඔන්න ඒ අමතක වුණ බෑග් එකත් කෙල්ලගේ අතට ගෙනහැලා දෙන්න සොන් යුන්සු ගෙදරට යනවා. යනකොට යාගේ බෝයිෆ්‍රෙන්ඩ්ත් ඉන්නවා. ඉතින් බෑග් එකෙන් පොත් ටික ගන්න බලාදි තමයි දකින්නේ ඒකේ කැමරාවක් තියෙනවා කියලා. මාර වැඩේනේ වෙලා තියන්නේ. යුන්සුගේ බෑග් එක වෙනුවට සොන්ගේ බෑග් එක තමයි කෙනක් දීලා තියන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? කොහොම හරි මේ බෑග් එකේ තිබුණ නම්බර් එකකට යුන්සු මැසේජ් එකක් දානවා. සොන් තමයි රිප්ලයි එවන්නේ. ඉතින් බෑග් එක හෙට ගෙනත් දෙන්න කියලා යුන්සු සොන්ට කියනවා. ඊළඟ දවසේ යුන්සු ඒසං හයි ස්කූල් එකට යනවා. එයා තමයි මැත්ස් ක්ලාස් එකේ අලුත් ටීචර්. ඉතින් ඔන්න ආපු ගමන්ම යුන්සු අමාරු ගණිත ගැටලුවක් නෝටිස් බෝඩ් එකට දානවා. මේ ඒසං හයි ස්කූල් එකේම තමයි සංවෘත් ඉගෙන ගන්න. ඔන්න ඉතින් එයාත් යුන්සු ටීචර්ව දැකලා පුදුම වෙනවා. යුන්සු ටීචර්ට ඕනේ කවුදර ගණිත ගැටලුව විසඳන දක්ෂයෝ කවුද කියලා බලාගන්න. ඉතින් කොහොම හරි ඔය ස්කෝලෙම ඉන්න රින් කියන ගැණු ළමයා සොන් මේ ගණිත ගැටලුව තනියම විසඳන හැටි දකිනවා. ඉතින් එදා හවස යුන්සුයි සොනුයි මුණ ගැහිලා එයාලගේ බෑග් දෙකයිම මාරු කරගන්නවා. ඒ වගේම යුන්සු සොන්ට කියනවා ඔයා ගණිතයට ආසයි නේද? ඉතින් තව මහන්සි වෙලා අර ගැටලුව විසඳන්න කියලා. එහෙම කියලා යුන්සු ටීචර් යනවා. ඊළඟට සොන්ව හම්බ වෙන්න එන්නේ රින් කියන ගැණු ළමයා. එදා තනියම විසඳනවා දැකපු ගැටලුව ටීචර්ට දුන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තමයි රින් ඇවිත් අහන්නේ. ඒ විතර නෙවෙයි අමරිකා ගිහින් ආවට පස්සේ ඔහොම වෙනස් වුණේ ඇයි කියලා තහනවා. ඒත් ඔය කිසි දෙයකට උත්තර දෙන්න උවමනාවක් සොන්ට නම් නැහැ. එදා එයා රින්ව මගහැරලා යනවා. ජන් කියලා කියන්නේ ඒසං හයි ස්කූල් එකේ ඉහළම කෙනෙක්. ඉතින් එයා යාගේ පවුලේ අය එක්ක කෑම කන අවස්ථාවක් තමයි ඊළඟට දකින්න ලැබෙන්නේ. ඒ වගේම ජනුයි එයාගේ සහෝදරයයි අතර අමනාපකමක් තියෙන බවත් අපිට කතාව බලද්දි තේරුම් යනවා. ජන් ඊළඟට යන්නේ ගොඩක් පෝසත් කෙනෙක්ව හම්බ වෙන්න. ඒ තමයි රින්ගේ තාත්තා. ඊළඟට එන ගණිත ගැටලු තරඟයට රින්වත් කොහොම හරි ඉදිරිපත් කරවලා දිනවන විදිය ගැන තමයි යාළුවා මේ කතා කරන්නේ. ඇත්තටම කිව්වොත් රින් කියන්නේ ඒ ස්කෝලේට ගොඩක් වටින පුද්ගලෙක්. මොකද වංශනික විදියට ස්කෝලේ වෙනුවෙන් ගොඩක් සල්ලි වියදම් කරපු සල්ලිකාර පවුලක ගෑන් ළමෙක් තමයි මේ රින් කියන්නේ. යුන්සු දැනගන්නවා තාමත් අර ගැටලුව කවුරුවත් විසඳලා නැහැ කියලා. ඒත් ඉතින් එක්කෙනෙක් මේක අනිවාර්යයෙන්ම විසඳන්න ඇති කියලා හිතලා එයාව හම්බ වෙන්න යන්නයි හදන්නේ. ඔව් යුන්සු යන්න වෙන කාකෙවත් ළඟට නෙවෙයි සොන්ගේ ළඟට. ගිහින් ගැටලුව හැදුවද අහනවා. ඉතින් සොන් ලියපු උත්තර යුන්සු ටීචර්ට බාර දෙන්නම වෙනවා. ඒ විතරක් නෙවෙයි කැමරාවත් තරන් ඉස්කෝලේදී මුණ ගැහෙන්න කියලාත් යුන්සු ටීචර් සොන්ට කියනවා. කිව්ව විදියට සොන් පන්ති කාමරයට ආපු වෙලාවේ යුන්සු ප්‍රශ්නය ගැන අහනවා. මෙච්චර අඩු ලකුණු තියන් මේක හැදුවේ කොහොමද කියලාත් අහනවා. ඒත් සොන් මුකුත්ම කියන්නේ නැහැ. දවසක් සොන්ගේ තාත්තා යුන්සු ටීචර්ව මුණගැහෙන්න යනවා. ඉස්සර අති දක්ෂයෙක් වුණ සොන් අමරිකාවට ගිහින් ආවට පස්සේ මොකක් වුණාද කියලා හිතාගන්න බැරුව දුකෙන් තමයි තාත්තා ටීචර්ට විස්තර කියන්නේ. යුන්සු මේ සොන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඒ වෙලාවේ තමයි දකින්නේ බෝඩ් එකේ දාලා තිබුණ ප්‍රශ්න වගයක් සොන් ගෙදර නොගිහින් විසඳන හැටි. ඉතින් යුන්සු ටීචර්ත් සොන් එක්ක ඒ ප්‍රශ්න හදන්න එකතු වෙනවා. මේ අතරතුර ටීචර්ගේ ගෝලයාගේ මේ ගණන් හැදිල්ල ගැන ඒ ස්කෝලේ හැලම තනතුරක් දරන ජන් මැඩම්ටත් ආරංචි වෙනවා. එයාට නම් මේ ගැන වැඩි සතුටක් නැහැ. සොන් ගෙදර යනවා. එතනදී තාත්තවත් මුණ ගැහෙනවා. අර අමාරු ගැටලුව විසඳපු බව දැනගෙන තාත්තා සොන්ට බල කරනවා ඊළඟට එන ගණිත ගැටලු තරඟයට යන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි සොන්ව කුසලාන තියෙන කබඩ් එකක් ළඟට ගෙනihin එයාගේ ඔළුව ඒකේ හොඳටම වද්දලා දක්ෂයෙක් වෙලා හිටපු එයාගේ අතීතය මතක් කරවන්න බල කරනවා. පහුවෙනිදේ ස්කෝලේ ට යන සොන්
සවුන්ට යොන්සු ටීචර් එක හරිම තරහයි. තාත්තට මේව ගැන කිව්වේ ඇයි කියලා සොන් යොන්සුට හොඳටම බනිනවා. බැනලා ඉස්කෝලෙන් එළියටත් එනවා. ඒත් යොන්සුත් එයා පස්සෙන්ම ගිහින් කොහොම හරි මැත්ස් එක්සෑම් එකට යාව එක්කරගෙන යනවා. මේක දකින ජන්ට නම් ගොඩක් කේන්ති. මොකද මෙයාම තමයි සොන්ගේ තාත්තට සොන් ගැන කියලා ප්‍රශ්න ඇති කරවන්න හදලා තියන්නේ. වැඩේ කියන්නේ කොහොම හරි ලකුණු එනකොට වැඩිම ලකුණු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි සොන් සහරි. ඒත් මේ රින්නන් දෙනුවේ මහන්සි වෙලා නෙවෙයි. උත්තර ටිකයට කලින්ම ලැබුණ නිසා. දැන් කරන්න වෙන දෙයක් නැති නිසා ජන් මැඩම්ට සිද්ධ වෙනවා මේ ළමයි දෙන්නවම පාස් කරවන්න. ඒත් තමන්ගේ ළමයව විතරක් පාස් වෙනවා දකින්නයි රින්ගේ තාත්තට ඕනේ. ඒත් ජන් මේ දෙන්නවම පාස් කරවනවා. සොන් වගේ ඇත්තටම දක්ෂ ළමයෙක් ඉන්න එක ගැන ජන් මැඩම් සතුටු වෙනවා. සොන් යුන්සුගෙන් සමාව ගන්නවා. ඒ එදා හොඳටම බැනපු එකට. යුන්සුගේ හිතේ තරහක් නැහැ. ඒ වගේම ආයෙත් කලින් වගේම ලකුණු වැඩියෙන් ගත් එකට එයාට ගොඩක් සතුටුයි. තමන්ගේ ගෝලයව තව දක්ෂ කරවන්නයි යුන්සිට ඕන වෙන්නේ. ඉතින් මැත්ස් විභාගයෙන් සමත් වුණ රින් සොන් දෙන්නගෙම දක්ෂතාවය වැඩි කරන්න යුන්ස යාලව පුහුණු කරවනවා. ඒත් මේ ගැන රින්ට තියෙන හිතේ ලොකු චකිතයක්. එයා මේ ගැන තාත්තටත් කියනවා. ඒත් රින් විතරමයි මේක පාස් වෙන්න ඕනි කියලා රින්ගේ තාත්තා අණ කරනවා. ඊළඟට කතාවට එන්නේ ජේන්. එයා නම් මරෙක් වගේ. එයාට ඕනේ යුන්සු ටීචර් සොන්ට උගන්නන එක නවත්තන්න. මෙයා ඒකට අනිත් ළමයින්වත් පොළඹවාගෙන ගිහින් සොන්ට බලපෑමුත් කරනවා. ජේන් මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ රින්ට ආදරේ නිසා කියලා තමයි අපිට ඊළඟට දැනගන්න ලැබෙන්නේ. මේ උන දෙයට සොන් යුන්සු ගැන ගොඩක් දුක් වෙනවා. ඒ වගේම සොන්ට බලපෑම් කරපු එක ගැන රින් ජේන්ටත් දොස් කියනවා. කොහොම හරි මෙහෙම කාලය ගත වෙද්දී ජේන් වගේම රිනුත් යුන්සු සහ සොන් අතර තියෙන මේ බැඳීම ගැන වැඩිපුර හිතන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට යුන්සුයි සොනුයි එකට ඉන්න එක අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා. ජේන් මේ නිසා තමයි රෑ වෙලාවක ටීචර්යි ගෝලයයි එකට ඇවිදින ෆොටෝ එකක් ගහලා ෂෙයා කරන්නේ. ජේන් මේ කරපු දෙයට රින් දොස් කියනවා. ඒ විතරක් නෙවෙයි සොන් ජේන්ට හොඳටම ගහනවා. ඔන්නේ තින් ගණිත තරගයේ පැවැත්වෙන දිනයත් ලන් වෙලා. ඒ තරගේ තියෙන්නේ වෙන නගරයක. ඉතින් රින් අම්මා එක්ක එයාපෝට් එකට යනවා. ඒ වගේම සොන් යුන්සු ටීචර් එක්ක කායකෙන් එයාපෝට් එනවා. එයාපෝට් එකේදී තමයි රින් දකින්නේ සොන් යුන්සුට ලන් වෙලා ඉන්න විදිය. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම මෙයාලගේ සම්බන්ධය ගැන රින්ට තේරුම් යනවා. තරගය පටන් ගන්න ටිකකට කලින් එක පාරටම සොන්ට මානසික කම්පනයක් ඇති වෙනවා. කාලයකට කලින් සොන් සහ යාගේ යාළුවා අතර වුණ දෙයක් තමයි මේකට හේතු වෙන්නේ. සොන්ගේ පරණ යාළුවා අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා නිර්මාණය කරපු සුපිරි ගණිත ප්‍රශ්නයක් කාටවත්ම විසඳන්න බැරි වෙනවා. ඒත් සොන් ඒක විසඳනවා. ඒක සොන්ගේ යාළුවට ලොකු ලැජ්ජාවට කාරණයක් වෙනවා. මේකෙන් ඒ දෙන්නගේ යාළුකම බිඳිල යනවා. ඒ වගේම සොන්ට තමන් ගැන ලොකු වරදකාරී හැඟීමක් තමයි එන්නේ. මේ සිද්ධිය තමයි අති දක්ෂයෙක් වුණ සොන්ව පහළට ඇදලා දාන්න හේතු වෙන්නේ. ඉතින් මේ මානසික කම්පනය නිසා සොන් තරගෙන් පැනලා යද්දී යුන්සු තමයි ගොඩක් බැගෑපත් වෙලා සොන්ට ආයෙත් තරගෙට එන්න කියන්නේ. රින් සහ සොන් එකම තරගයක ඉන්නවා දකිනකොට හැමෝම පුදුම වෙනවා. තරගේ ඉවර වෙලා සොන් යුන්සු ළඟට එනවා. ඒ වගේම යාව දිරිගන්වපු එකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වුණේ කටුක සිද්ධිය ගැන හැමදේම යුන්සුට කියනවා. යුන්සු සොන්ගේ හිත ශක්තිමත් කරනවා. මෙහෙම පාක් එකේ කතා කර කර ඉද්දි තමයි යුන්සුගේ පෙම්වතා ඇවිත් යුන්සුව එතනින් නැදගෙන යන්නේ. ටික දවසකට පස්සේ රින්ට විරුද්ධව කටකතා හුඟක් පැතිරෙන්න ගන්නවා. එයා එතා තරගයේදී වංශා කළා කියලා තමයි දැන් හැමෝම කියන්නේ. රින්ට මේ ඇති වුණ ප්‍රශ්නය නිසා ආයෙමත් ඉස්සර වගේ රින්ගේ තාත්තට පේපර් එකේ උත්තර හොරෙන් අරගන්න වෙන්නේ නැහැ. රින්ගේ තාත්තත් මේ වුණ දෙයට ගොඩක් තරහෙන් ඉන්නේ. ඉතින් එයා රින්ට කියනවා ආයෙමත් උත්තර හොයලා දෙන්නේ නැහැ. ඔයාම පාඩම් කරලා මහන්සි වෙලා මේ විභාගයෙන් පාස් වෙන්න ඕනි කියලා. දැන් ඉතින් අනෙක් එක්සෑම් වලදී රින්ගේ ලකුණු ගොඩක් අඩුවේ කියන බයෙන් තමයි රින් ඉන්නේ. සොන් ඇවිත් රින්ගේ හිත හැදෙන්න කතා බහ කරනවා. ඒත් ඊට පස්සේ සොන් ගේන් යුන්සු එක කතා කරනවා දකින රින් ඊරිසියාවෙන් පිච්චෙනවා. යුන්සු එක ගොඩක් තරහෙන් ඉන්න රින් කරන්නේ යුන්සුගෙන් පළිගන්න අවස්ථාවක් හොයන එක. ඉතින් මේ නිසා රින් යුන්සුගේ බයිසිකලේ බ්‍රේක් නැති කරනවා. මේ නිසා බයිසිකලෙන් ගෙදර යන්න ගියපු යුන්සු ඉස්කෝලේ ළඟදිම වැටෙනවා. මේක දකින සොන් දුවගෙන එනවා යුන්සු ළඟට. සොන් යුන්සු උස්සගෙන හොස්පිටල් එකට ගෙනියනවා. ඉතින් මේ දෙන්න හොස්පිටල් එකේ ඉන්න වෙලාවේ තමයි යුන්සුගේ පෙම්වතත් මෙතනට එන්නේ. එයා නම් සොන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා සොන්ට කියනවා මම යුන්සුව බලා ගන්නම් ඔයා මෙතනින් පිට වෙලා යන්න කියලා. හයි ස්කූල් එකේ හෙළම තරතුරක් දරන ජන් මැඩම්ට ආරංචි වෙනවා
රින් ගැන මේ කටකතා පැතුරුවේ කවුද කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ජන් එක්ක තරහින් ඉන්න ජන් මැඩම්ගේ සහෝදරිය. එයා ටෝනි වෙන්නේ මේ ජන් මැඩම්ගේ ඉස්කෝලේ විනාශ කරලා දාන්න. හොස්පිටල් එකෙන් බෙහෙත් දාගෙන ඉස්කෝලේට එන යුන්ස් ටීචර්ට සීසීටීවී කැමරාවලින් දකින්න ලැබෙනවා කවුද මේ බයිසිකලේ බ්‍රේක් අයින් කළේ කියලා. මේ ගැන යුන්ස් ටීචර් රින් එක්කත් කතා කරනවා. මේ දේවල් වලින් පස්සේ ඔන්න රින් යනවා ජන් මැඩම්ව මුණ ගැහෙන්න. ගිහිල්ලා එදා එයාපෝට් එකේදී යුන්සුයි සොමුයි එකට ලන් වෙලා ඉන්නකොට ගත්ත පින්තූරය ජන් මැඩම්ට පෙන්නනවා. හදිස්සියෙම යුන්සුගෙන් සොන්ට එන මැසේජ් එකෙන් සොන් ගොඩක් අප්සෙට් වෙනවා. ඉතින් තවදුරටත් සොන්ට යාගේ හැඟීම් හංගගෙන ඉන්න බැරි වෙනවා. මේක නිසා සොන් යුන්සුව මුණ ගැහෙනවා. මුණ ගැහිලා හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. ඒත් අවාසනාවට යුන්සු නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ මේව ගැන නොහිත සාර්ථක අනාගතයක් හදාගන්න මහන්සි වෙන්න කියලා. ඒත් සොන් නම් යුන්සුව අතාරින්න කිසිම සූදානමක් නැහැ. ඔන්න ඉතින් මේ පාරත් රින්ට එක්සෑම් එකට කලින් උත්තර ටික හම්බ වෙලා. ඒත් ඉතින් මොඩකම කියන්නේ ඇත්ත පේපර් එකේ ප්‍රශ්න දීලා තියෙන අනුපිළිවෙල ගැන නොදැක්කරින් මේ පාර නම් වැඩේ මාට්ටු කරගන්නවා. මේ පාර එක්සෑම් එකේ ප්‍රශ්න දෙකක තැන් මාරු කරලා හදලා තිබුණ නිසා කලින් උත්තර හම්බ වෙලා තිබුණ පිළිවෙලටමයි රින් උත්තර ලියන් ගිහින් තිබුණේ. ඉතින් අන්තිමේදී පේපර් මාකින් කරන යුන්සුට මේ වැඩේ අහු වෙනවා. මේ පාර නම් රින් අනිවාර්යෙන්ම හොර කරලා කියලා යුන්සුට තේරුණ නිසා මේ ගැන රින්ගෙන් අහනවා. ඒත් එයා ඇත්ත කියන්නේ නැහැ. මේ වෙලාවේ තමයි තවත් සර් කෙනෙක් රින්ගේ පැත්තට කතා කරන්න එන්නේ. ඉතින් මේ ආපු සර් ගැන යුන්සුට දැන් සැකයි. රින්ගේ මේ ප්‍රශ්න ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වගෙන යද්දී එක පාරටම රින්ට මානසික කම්පනයක් ඇති වෙනවා. ඉතින් ඉක්මනින් යුන්සු ටීචයි අනිත් කට්ටියයි එකතු වෙලා ස්කූල් හොස්පිටල් එකට රින්ව ගෙනියනවා. ඊළඟට රින්ව බලන්න රින්ගේ අම්මා එනවා. එයා ඉන්නේ හුඟක් කේන්තියෙන්. මේ නිසා යුන්සුට බැනලා යාගේ කම්මුලටත් ගහනවා. රින්ගේ අම්මා යුන්සුට ආයෙමත් ගහන්න යද්දී තමයි සොන්න වෙත් අම්මගේ අතින් අල්ලලා තල්ලු කරන්නේ. මේ සෙද්දි ඔක්කොටම පස්සේ යුන්සුගේ වෙඩින් එක දවස අපිට දකින්න ලැබෙනවා. යුන්සු එයාගේ පෙම්වතා එක්ක හෝල් එකට ඇවිදගෙන එනකොට ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. ඒ තමයි යුන්සු සොන් එක්ක ඉන්න ෆොටෝ ටික. මේක ඉස්කෝලේ ජන් මැඩම්ගේ වැඩ. හැමෝම ඉස්සරහා මේ වුණ දෙයින් යුන්සුට ගොඩක් ලැජ්ජ වෙන්න වෙනවා. හැමෝම යුන්සුට අපහාස කරනවා. ඒ වගේම මේ ටීචර්ගේ ළමයාගේ සම්බන්ධය නිසා ඉස්කෝලේට උන අපහසුතාවයට යුන්සුව අත්අඩංගුවටත් ගන්නවා. මම කොහොම හරි යුන්සුවාව බේරගන්නවා කියලා සොන් ඇවිත් කියනවා. කාලය ඉක්මනට ගෙවිලා යනවා. සිතේන් අවුරුදු 4ක් වෙනකොට සොන් පාසලෙන් ඉගෙනීමත් අවසන් කරලා ඒ පැත්තේ ඉන්න ප්‍රසිද්ධ දක්ෂතම ගණිත ගුරුවරයෙකුත් වෙනවා. ඉතින් කාලයකින් යුන්සු ටීචර් ගැන කිසිම විස්තරයක් හොයාගන්න බැරි වුණ සොන්ට යුන්සුව ආයෙමත් මුණ ගැහෙනවා. සොන් එයාගෙන් ගොඩක් දේවල් ගැන ඇහුවත් සොන් එක කතා කරන්න යුන්සුට කිසිම ආසාවක් නැහැ. එයා කියන්නේ එයාට පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න කියලා විතරයි. මේ සිද්ධියෙන් පස්සේ සොන් ඒසං හයි ස්කූල් එකේ ගණිත ගුරුවරයා විදිහට වැඩ බාර ගන්නවා. කාලයක් ගත වුණත් රින් තාමත් සොන්ට ලොකු කැමැත්තකිනුයි ඉන්නේ. ඒත් රින්ට තේරුම් යනවා සොන් නම් මේ අපව ඇවිත් තියන්නේ යුන්සුට අසාධාරණයට පලිගන්න කියලා. මේ ගැන රින්ගේ ජන් මැඩම්ටත් කියනවා. ඒත් ජන් මැඩම් නම් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මේ වෙලාවේදී තමයි අපිට දකින්න ලැබෙන්නේ දැන් යුන්සු ටීචින් ඇකඩමි එකකට සම්බන්ධ වෙලා උගන්වනවා කියලා. ඉතින් යුන්සු එයාට අවශ්‍ය පොත් වගයක් ගන්න පුස්තකාලයට ගියාම පුදුම හිතෙන දෙයක් වෙනවා. ඒ මොකක්ද කියනවා නම් එයාට ආයමත් සොන්ව මුණ ගැහෙනවා. එයා එකෙන් පුදුම වෙනවා. යුන්සු එතනදී වැටෙන්න යද්දී සොන් යාව අල්ල ගන්නවා. මේ වෙලාවේදී තමයි සොන් යුන්සු අතේ තිබුණ විශේෂ පොතක් දකින්නේ. සොන්ගේ පන්තියේ ඉන්න ළමයෙක් ළඟත් මේ පොතම තියෙන බව මීට කලින් දවසක් සොන් දැක්කා. මේක නිසා තමයි සොන් තේරුම් ගන්නේ එතකොට යුන්සු තමයි ඒ ළමයාට ටියුෂන් දෙන ටීචර් කියලා. ඉතින් එදා මුණ ගැහුණාට පස්සේ සොන් දිගටම යුන්සු පස්සෙන්ම තමයි ඉන්නේ. ඔන්න ඉතින් හැම තැනදීම යුන්සුට සොන්ව හම්බ වෙනවා. මේ අතරතුරේදී තමයි සොන් එයාගේ පන්තියේ ඉන්න අර ළමයාගෙන් යුන්සු ටීචර් ගැන අහන්නේ. මේ ළමයාගේ නම සියන්. ඉතින් එයා ටීචර් ගැන ගොඩක් විස්තර කියනවා. ටීචර් හොද්දට උගන්වනවා වගේම සියනුත් මහන්සි වෙලා කොහොම හරි ඊළඟට තියෙන තරඟ වලින් දිනනවා කියලා කියනවා. මොකද එහෙම දින්නම ඒකෙන් යුන්සු ටීචර් ලොකු සතුටක් ලැබෙනවනේ. ඉතින් ඉස්කෝලේදී සියන්ට තව ගණිතය උගන්වන්න සොනුත් ඉදිරිපත් වෙනවා. ඔහොම යද්දී ඔන්න ළමයින්ගේ ප්‍රසන්ටේෂන් ඩේ එකක් එනවා. මෙතනදී නම් වෙන්නේ කවුරුවත් හිතුවේ නැති දෙයක්. ඒ තමයි අර ජන් මැඩම්ගේ දුව
සියන්ට කලින් සියන්ගේ ප්‍රසන්ටේෂන් එක මිදිරිපත් කරපු එක. මේකෙන් සියන් ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. ඒත් එයාගේ ප්‍රසන්ටේෂන් ටයිම් එකේදී හැමෝටම ඇත්ත කියනවා. මමයි මේක මහන්සියෙන් හැදුවේ. ඒත් ඒක මෙයාමගෙන් හොරකම් කරලා කලින්ම ඉදිරිපත් කළා කියලා. වැඩේ වුණ නිසා ජන් මැඩම්ගේ දුවට හරිම ලැජ්ජයි. ඒ විතරක් නෙවෙයි. ජන් මැඩම් දුවට හොඳ කම්මුල් පාරකුත් දෙනවා. ජන් මැඩම් හොඳටම දුවට බනිනවා. ඉතින් මේ වෙලාවේ තමයි එයාගේ දුවත් එයාට කියන්නේ මම අම්මට ආදරය කරන්නේ නැහැ කියලා. ඊළඟට සොන් ජන් මැඩම්ව මුණගැහෙන්න යනවා. ඊට පස්සේදී ජන්ගේ දුවදා ප්‍රසන්ටේෂන් එක හොරකම් කරන විදිය CCTV වලින් දැකපු සාක්ෂියක්ම කියනවා. ජන් මැඩම්ට නම් දැන් පුදුම ලැජ්ජාවක් දැනෙන්නේ. මේ දවස්වලම වගේ ඔන්න ජන් මැඩම්ගේ පහත් වංචනික වැඩ ඔක්කොම ගැන අන්තර්ජාලය පුරාම පැතිරෙන්න ගන්නවා. එයා ඉස්කෝල වෙනුවෙන් ගත්ත අල්ලස් වගේම සිදු කරපු පහත් වැඩ ගැනත් ඔක්කොම විස්තර හෙළිදරව් වෙන විදිහේ ආටිකල්ස් තමයි මේ හැමතැනම පළ වෙන්නේ. ඊට පස්සේ සොන්ගෙන් යුන්සුට කියනවා මේ ප්ලෑන් ඔක්කොම සොන්ගේවා කියලා. ජන් යුන්සුට කරපු දේවල් වලට සොන් ජන්ගෙන් පරිගන්නවා කියලාත් සොන් කියනවා. ඒත් සොන් මේ කරපු වැඩේට යුන්සු නම් කැමති නැහැ. ඉතින් යුන්සු සොන්ට දොස් කියනවා. මේ අතරතුරේදී ඉස්සර රින්ට කැමැත්තෙන් හිටපු ජේන් එයාගේ ඉස්කෝලේ පරණ යාළුවා හැමෝටම පාර්ටි එකකට ඉන්වයිට් කරනවා. ඉතින් මේ පාර්ටි එකට රින් වගේම සොනුත් එනවා. ඉතින් මේ පාර්ටියට සොන් ආපු වෙලාවේ රින් සොන් එක්ක එළියට යනවා. එළියට ගිහිල්ලා මීට අවුරුදු 4කට කලින් ජන් මැඩම්ට සොන්ගේ යුන්සුගේ ෆොටෝ එක දුන්නේ එයා කියලා පිළිගන්නවා. ඒ වගේම සොන්ගෙන් ඉල්ලනවා ජන් මැඩම්ට සමාව දෙන්න කියලා. මේ වෙලාවේ තමයි අපිට දකින්න ලැබෙන්නේ යුන්සු ටීචර් ජන් මැඩම්ගේ දුව එක්ක කතා කරනවා කියලා. යුන්සු ටීචර් අහනවා ඇයි එදා අර විදියට ප්‍රසන්ටේෂන් එක හොරකම් කළේ කියලා. මෙහෙම විස්තර අහන අතරතුරදී තමයි ජන් මැඩම් මෙයාගේ දුවව මුණගැහෙන්න එන්නේ. මේ බව සොන් දකිනවා. ජන් ආයමත් යුන්සුව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා සොන් ටග්ගාලා ගිහින් යුන්සුව කාටවත් නොපෙනෙන්න එළියට අරගෙන එනවා. දවසක් සොන් රින්ගේ උපන්දිනේ දවසේ කේක් එකකුත් අරගෙන රින්ව මුණගැහෙන්න යනවා. ඉතින් මේ වෙලාවේ රින් යා කරපු හැම දෙයකටම සොන්ගෙන් සමාව ඉල්ලනවා. මෙතනදී සොන් කියනවා ජන් මැඩම් රින්ව පාවිච්චි කරන්න යාගේ දියුණුව වෙනුවෙන් විතරයි කියලා. කතා බහ ඉවර වෙලා රින් සොන් දීපු කේක් එකත් අරන් එද්දි ඒක ජේන් දකිනවා. එතකොට රින් කියනවා එයා තාමත් සොන්ට කැමතියි කියලා. ජන් මැඩම් දුවගේ ලකුණු ටික බලලා ආයෙමත් ඒ ටික දුවට දෙනවා. ඊට පස්සේ දවසක් ජන් මැඩම්ට දැනගන්න ලැබෙනවා යුන්සු ආයෙමත් මෙහාට ඇවිත් කියලා. ඒ වගේම යුන්සු ජන්ගෙන් පලිගනීවි කියලා ජන්ට හිතෙනවා. මේ දේවල් වලින් පස්සේ එක දවසක් පැවැත්වුණ මාධ්‍ය සාකච්ඡාවකදී සොන් ඉස්සර යුන්සුට උන අසාධාරණය ගැන විස්තර කියනවා. ඒ වගේම වංචනික දේවල් ගැනත් කියනවා. ඊළඟට මේ සිද්ධිය ගැන උසාවියේදී පරීක්ෂණ පවත්වන්න පටන් ගන්නවා. මෙතනදී රින්ට ඉස්සර උත්තර ගෙනත් දීපු සර් එයා කරපු දේවල් ටික ඔක්කොම කියනවා. අල්ලස් වෙනුවෙන් එයා උත්තර ලීක් කළා කියලා පිළිගන්නවා. ඊට පස්සේ යුන්සු ජන් මැඩම් යාගේ දුවට උත්තර හොයලා දීපු පොතත් උසාවියේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ ගැන ජන් යාගේ දුවගෙනුත් අහනවා. එතකොට දුව කියනවා මම අම්මා වගේ වංශ පහත් වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මම මේ පොත් වගේම විස්තර ඔක්කොමත් යුන්සු ටීචර්ට කිව්වා කියලා. ඊළඟට තිබුණ මාධ්‍ය සාකච්ඡාවේදී රින් එවිත් කතා කරනවා. එයා කියනවා එයා වෙනුවෙන් එයාගේ අම්මලා අල්ලස් දීලා උත්තර ගෙනත් දුන්නා කියලා. මේ කරපු පහත් වැඩ නිසා ජන් වගේම රින්ගේ පවුල අයවත් හිරබාරයට ගන්නවා. මේක නිසා රින්ගේ ජීවිතෙත් විනාශ වෙනවා. ඒත් රින් මෙහෙම අමාරුවේ වැටිලා ඉන්නකොට ජේන් නම් එයාගේ ළඟින්ම ඉන්නවා. එයාට ගොඩක් උදව් කරනවා. ඊට පස්සේ ජේන් එයාගේ හිතේ තිබුණ ආදරය රින්ට ප්‍රකාශ කරනවා. සොන් ගැන හිතන කැමැත්ත අතෑරලා මාත් එක්ක ඉන්න එන්න කියලා රින්ට කියනවා. ඉතින් අන්තිමේදී රින් ජේන්ට කැමති වෙනවා. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා යුන්සු උගන්නපු සයන් ගැනු ළමයත් අරගෙන් දිනනවා. ඒ වගේම දක්ෂතම ශිෂ්‍යාව බවටත් පත් වෙනවා. යුන්සු වගේම සොන් ගත කරපු නරක කාලෙන් පස්සේ දැන් නෑලට වාසනාවන්ත ලස්සන කාලයක් ලබනවා. ඉතින් ඔන්න අන්තිමේදී අවුරුදු ගාණක් යුන්සුගේ හිතේ සොන් ගැන තිබ්බ ආදරය එයා සොන්ට කියනවා. ඉතින් ඒ ජෝඩුවට හැම ප්‍රශ්නයක්ම ජය අරන් එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙහෙම තමයි අද අපේ කතාව නිම වෙන්නේ. හරිම ලස්සනයි නේද? ඉතින් යාළුවනේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ජීවිතේ අපිට කරන්න ලැබෙන දේවල් ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒත් ඒවයින් දිනන්න කියලා හිතත් වංචානම් කරන්න එපා. මොකද ඒකෙන් ඔයාලට සිද්ධ වෙන්නේ හිතුවේවත් නැති තරම් අමාරුවේ වැටෙන. ඉතින් අද අපේ කතාව එක්කතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. අපි ආයෙමත් ලස්සනම ලස්සන රිවියු එකක් කරන් ඉක්මනින්ම එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.